ඉවතුනි සාධකාරයක් පත්තන්න සමන්තාචක්හවාලේසු අත්‍රාග්ඡන්තුදේවතා දද්‍රමනිරජස सुුනංතුසගගමොखදัง ධම්ම සවනෙකාලු අයං භදන්තා ධම්ම සවෙනෙකාලෝ අයං බදන්තා ධම්ම සවෙනෙකාලො අයං දතා නමුතස්සේ භගවෙතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවෙතු අරහතුෝ සම්මාසම්බුද්ධස්ස ඒවන් මේ සුතන් ඒකං සමයන් භගවා චාලිකායං විහරති චාලිකායේ පබ්බතේ තේනකෝපන්න සමයිනආයස්මාමේගියෝ. භගවතෝෝපාඨාකෝහෝතිති අතිගෞරෝණීය නම කියන්නට අවසරයි උඩගම්ම සුමංගලා බිධාන මහාස්වාමිපාධාණන් වහන්සේගෙන්ද අතිගෞරවනීය නම කියන්නට අවසරයි බුද්පිටියේ සමීත නායක ස්වාමි පාධාණන් වහන්සේගෙන්ද අපගේ ගෞරවනීය කඳුගොඩ සුමේද ස්වාමීන් වහන්සේගෙන්ද පළමු කොටම අවසරයි. ශ්‍රද්ධනාකාමී ගුණගපන්ත වාසනාවන්ත පිංවතුනිි අපිමස්සු දානම සුපුරුදු පරිදි සෙනසුරාදා දිනේහිදී විහාරස්ථානයහි සිද්ධ කරන ලබන ධර්ම දේශනාව සඳහා සම්බන්ධවෙමින් කටයුතු සිද්ධ කිරීමට. එමනිසාම මොහොත එෙහිදී අපි බලාපොරොත්තුවන්නේ එ ලොවතුරු බුදුපාණන් වහන්සේ විසින් අපට දේශනා කරන්ට එදුනා වූ ඒශ්‍රී සද්ධර්මීන් බිඳක් දේශනා කරන්නට මෙ මුොහො එහිදී අප ධර්මය දේශනා කරනවා ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා. එ විදිහට පුසල පක්ෂයන් පුුණ්‍ය ශක්තිීන් වර්ධනය කරගන්නට ඇතිකරගන්නට වඩා වර්ධනය කරගන්නට වෙහෙස මහන්සි වන්න වූ අවස්ථාවක්. එම නිසා මේ මොහොත් එෙහිදී සිතකය වචනය තිදුර සංවර කරගෙන ඉතාආම්මත්ම හොඳින් මෙදේශනාව ශ්‍රවනය කිරීම තුළ අපට හැකියාව තිබෙනෝ මෙහි ප්‍රයෝජන ලබාගන්නට පින්වතුනී අද දිනේහිදී එධර්ම දේශනාව සඳහා මම මාත්‍රකා කරන්ටයෙදුන සූත්‍රපිටකෙෙහි අංගුත්තර නිකායෙහි නවක නිපාතයේ සම්බෝධි වග්ගයේ තුවන සූත්‍රය වන මේගිිය සූත්‍රය. සූත්‍රය තමයි අදදිනේහිදී ධර්මදේශනයහි දහම් මාතෘකාව වසයෙන් මූලිකවම ප්‍රකාශ කරන්ටේ දුන්. එම නිසා මෙම සූත්‍ර දේශනාව අප මෙතැන් ඉඳලා සාකච්චා කරමින් ඒ කරුණුකාරණා විමසින්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි මෙ සූත්‍ර දේශනාව ආරම්භ වන්නේ ඒවන් මේ සුතන් ඒකං සමයම් බගවා චාලිකායන් විහරති චාලිකාය පබ්බතේ තේනකෝ පණසමයේන ආයස්මාම ගියෝ, භගවතෝ උපට්තාකෝ හෝති. මෙ සූත්‍ර දේශනාවත් මූලික වසයෙන්ම මේ මාවිසින් මෙසේ අසන ලදී වසයෙන් ආරම්භය සිද්ධ වෙනවා. එතකොට පින්වතුනිී මෙ සූත්‍ර දේශනාව දේශනා වෙන්නේ චාලිකාය කියන නගරයට ආසන්න එ සමීපයෙහි පිහිටි, චාලිකා පරවතේහිද තමයි මෙ සූත්‍ර දේශනාව දේශනා වෙන්නේ. එ කවුරු අරභයාද ඒ තමයි මේගිය ස්වාමින් වහන්සේ අරමන්නු කරගන. එතකොටට මේ සූත්‍ර දේශනාව ආරම්භයේහිදීම දක්නට ලැබෙන්න වෝ විශේෂකාරණයක් තිබෙනවා එ තමයි මේගියෝ භගවතෝ උපට්ටාකෝ හෝති ආයස්මා මේගියෝ භගවතෝ උපට්ටාකෝ හෝති අයුස්මත් මේගයන් එහමත් නැතම්ගිය ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ඒ සමයහි උපස්ථායකයෙකු වසයෙන් කටයුතු සිද්ධ කළ. එතකොට අපට පැහැදිලි ස්වාමීන් වහන්සේ ලෝතුරු බුදුපාණන් වහන්සේට උපස්ථායකයෙකු වසයෙන් කටයුතු සිද්ධ කරන්නේ පටම සම්බෝධි සමය තුළද. බුද්ධත්වෙන් වර්ෂ විස්සක් ගතවන්න වූ කාලය අපි පැහැදිලියොම දන්නවා පටම සම්බෝධි සමය වශයෙන්. පින්වතුනි මේ කාලය තුළ මේ වර්ෂවිස තුළ, ලවතුරු බුදුපාණන් වහන්සේට උපස්ථායක යන් වහන්සේලා කිහිප නමක්ම වැඩසිටිය. එ අතර නාගසමාල නාගිත උපවාන අපට මේ කතානායකවන මේගිය සුනක්කත්ත ඒවාගේම සාගත චුන්ද කියන ස්වාමීන් වහන්සේලා ප්‍රථම සම්බෝ්ධි සමයහිදි ලෝතුරු බුදුපියාණන් වහන්සේට උපස්ථායිකයන් වහන්සේලා වසයෙන් කටයුතු සිද්ධ කරලා තිබෙනු. පශ්චිම සම්බෝධි සමයේහිදී එහෙමත් නැතන් ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ අයස් ප්‍රමාණය වර්ෂ පනස් පහෙහි ඉඳලා ඒ පරිනිර්වාණයේ දක්වාම වර්ෂ විසි පහත් තුලදී උපස්ථායක දූරෙහි කටයුතු සිද්ධ කරන්නේ ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සේ අග්‍ර උපස්ථායක තනතුරට පත්වනෝවාගේම ලොවතුරු බුදුපියාණන් වහන්සේට පුදු මාකාර සෙනෙහසක් දක්වමින් ගෞරවයක් දක්වමින් උන්වහන්සේගේ අවසාන මොහොත දක්වාම ඉතාමත් සෙනෙහසින් අපරිමිත කැපකිරීම් කරලා ලොතුරු බුදුපියාණන් වහන්සේ ආරක්ෂා කරගන්න. ඒ පශ්චිම සම්බෝධි සමය තුළ. ඉතින් එබඳූ උපස්ථායිකයන් වහන්සේ නමක් තමයි මෙ මේ ගිය ස්වාමීන් වහන්සේ. පින්වතුන්නේ එතකොට උන්වහන්සේ අරමුණු කරගන තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ වෙන්නේ. මම මූලිකවම සඳහන් කළා චාල්ලික කියන නගරේට සමීපව චාලික පරවතේහි තමයි මේ ලොතුරු බුදුපාණන් වහන්සේත් මේ ගිය ස්වාමීන් වහන්සේත් වැඩවාසේ කළේත්. එතරා දවසක පින්වතුනි මේ මේ ගිය ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනැක්කද ඒ තැන්නට එළඹිලා. භාග්‍යවතුන් වහන්සේට අභිවවාදනය කරලා එකත් පසක සිටිනව. එ සිටිමින් උන්වහන්සේ පිින්වතුනිි ඒකමන්තන් ටිතෝකෝ ආයස්මා මේගියෝ භගවන්තන් ඒ අදවෝච. මේකත් පස්සක සිටින්නාවුව ආයිුසුමත් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ඒ තත් අවෝච මෙහෙම කියනවා. කොහොමද කියන්නේ ඉච්චා මහංබන්තේ ජන්තුගාමම් පිණ්ඩාය පවිසි තුන්ති. ඉච්චාමි අහන් බන්තය ස්වාමීන්නේ අහං ඉච්චාමි මම කැමැත්තෙමි. මොහොකටද කැමතිවන්නේ ජන්තුගාමම් පිණ්ඩාය පවිසි තුන්ති මෙ ජන්තු කියන ගාමේහි පිඩු පිණිස හැසිරෙන්න්නට ස්වාමීනී මම කැමැත්තෙමින් මෙ විදිහට මේගිය ස්වාමීන් වහන්සේ ලෝතුරු බුදුපාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළ හම ලෝතුරු බුදුපාණන් වහන්සේ ඕනෑම අවස්ථාවක අවසර දෙන්නාව ක්‍රමයක් තිබෙනවා. එ ක්‍රමය තමයි මෙහිදෙත් අපට දකිින්ට ලැබෙන්නේ යස්සදාානිතුවන් මේගිය කාලන් ම්්‍යසීති. යස්සධානිතුවන් මේ ගිය කාලන් ම්්‍යසීති යමක් සඳහා කාලය එළඹියේද ය සඳහා ඔබට අවස්ථාව අවසරයේ තිබෙනවා. එහෙම තමයි අවසරය දෙන්නේ. පින්වතුනි අවසරය ලද මෙ මේගිය ස්වාමීන් වහන්සේ උබ්බන්හ සමයන් පෙරවරු සමයහි නිවාසෙත්වා පත්තචීවර මාදාය, සිවුරු මැනවින් පෙරවාගෙන, පාසිවුරු දරාගෙන, පොරවීමයි පෙරවීමේ අර්ථ දෙකක් තියනෝ පින්වතුනි පොර අප හිසේ ඉඳලා ය විදිට සිද්ධ කරනු නමුත්. පෙරවීම ඉතාමත්ම මැනවින් සකස් කරල කරන්න උද්දයක්. ඉදි ඒ විදිහට තමයි මෙසිවුරු පෙරවීම සිද්ධ කරන්නේ. එ ආකාරයට පාසිවුරු දරාගෙන මෙ මේ ගිය ස්වාමීන් වහන්සේ ජන්තුගාමිහි පිඩු පිණිස පිවිසෙනු එකන ජන්තුගාමයට පිදු පිණිස පිවිසෙනම් ජන්තුගාමිෙහි පි්ඩාය චරිත්වා පච්චාබත්තං පින්ඩපාත පටික් කන්තෝ යන කිමිකාලාය නදාත්තීරං තේනුප සංකන්. වන ජන්තුගාමයෙහි පිණඩු පිණිස හැසිරිලා පච්ාබත්තං. පච්චාපත්ත කියන්නේ පස්වරුවේ හිහෙමත් නැතම් පූරුව බත්තයෙන් පසුව. පුස යන්නේ නැතුවඒඇ පිඩුපිණිස හැසිරෙන්න්නේ නැතුව ඒන කිමිකාලාය නදිආතීරන් තේනුප සංකමින්. යම් තැනක මිකාලාය කමිකාල කියන නදීතිරය යම් තැනක තිබෙනවද අන්නේ තැනට ස්වාමීන් වහන්ස එල්ලඹෙනවා. අදසාකෝ ආයස්වා මේ ගියෝ කිමිකාලායන් නදීයාතීරයේ ජංගවිහාරං අනු චංකමානෝ අනු විචරමානෝ අම්බවනම් පාසාධිකන් රමණීයන් දිස්වානස්ස ඒත් අදහෝසි. පින්වතුනි උන්වහන්සේ මේ විදිහට කිමිකාලාය නදීතීරයට පිවිසුුණහම උණවහන්සේ දකිනවා මෙ නදීතීරෙහි කමිකාලාය කියන නදීතීරයහි ජංගවිහාරයට සුදුසු භූමියක් දක් ඉනවා. පින්වතුන් මේ ජංගවිහාරයේ කියන්නේ කුමක්ද. ජංගවිහාරයේ කියන්නේ සක්මනස්ට සුදුසු. ඒවාගේ මෙහි තවර්තයක් ගැන්වෙනවා ජංගවිහාරං කෙන්ඩාවලට පහසුව පිණිස්ස ගමන් කිරීම ඒ අර්ථත් මෙහිදි ගන්නට පුළුවන් එතකොට ස්වාමීන් වහන්සේලා බහෝ වසෙන් භාවනානුයෝගීව වැඩසිටිනවිට ජංගා විහාරයේ සිද්ධ කිරීම තාමත්ම යහපත් වෙනවා සෞඛ්‍ය සම්පන්න වීමට එතව මේ ස්වාමීන් වහන්සේට ජංගාවිහාරය සිද්ධකිරීමට සුදුසු ප්‍රදේශයක් නදීතීරයේෙහි දකින්ට ලැබෙනවා. එම නිසාම උන්වහන්සේ අනුචංකමානු අනු විචරමානෝ අම්ඹවනම් පාසාධිකන් රමණී අන්දිස්වානයේ තදහෝසි. එහෙට මෙහෙට ඔබ මොබ හැසිරෙන වෙට උන්වහන්සේ දකිනවා අදයට ස්වමීපයහි අම්ඹවනං ඒ අඹවනයේ පාසාධිකන් රමණියන් ප්‍රසාදය ඇති කරන්නාවු තැනක්. ඒවාගේම තමයි රමණීය තැනක්ඒ ප්‍රසාදය ඇතිකරන රමණීය තැන උන්වහන්සේ දකිනව. පිමතුනී අපට හිතන්නට පුළුවන් ගංගාව ගලා බසිනව ඒ ගංගාවට මත්තෙහි සුදු වැලිතීරයක් දිගට දක්නට ලැබෙනවා ඒ සුදු වැලිතීරයෙන් එතර මනාව සකස්වෙච්ච අඹ වයනක් පිහිටලති වෙනවා. මේ තාමත්ම යෝග්‍ය ස්ථානයක් ස්වාමින් වහන්සේලාට. එම නිසාම මේ ස්ථානයේ දැක්කහම පින්වතුනී උන්වහන්සේට ඒතත් අහෝසි මෙන්න මෙහෙම සිතුවිල්ලක් ඇති වෙනවා. පාසාධිකං වතිදං අඹවනන් රමණියන් පලන් වතිදං කුලපුතස්ස පදානත්තිකස්ස පදහනාය. ඒ කාන්තයෙන්ම කුලපුත්‍රයන් වහන්සේ නමකට ටිකැනෙ සැදැහැෙන් සසුන්වන් කුලපුත්‍රයෙකුට පදන්වීර්ය වඩන්නට උච්චිතම තැනක් තමයි මෙම ස්ථානයේ සචේ මම් භගවා අනුජානයේය ආගච්චෙයාමහන් ඉමං අඹවනම් පදානායාති. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මට අවස්සර දෙනවනන්. මම ඒ කාන්තයෙන්ම මෙම අඹවනයට පැමිණෙනවා කුමක් පිණිසද පදංවීරිය වඩන්නට කෙලෙස් තවන්නට එහෙමත් නැත්තං භාවනාවෙහි නිරත වන්නට. පින්වතුනි මේ විදිහට මේ මේ ගිය ස්වාමින් වහන්සේ කල්පනා කරමින් යම් තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිනවද ඒ තැනට නැවත පැමිණිලා එකත් පසක ඉඳගෙන එකත් පසක සිටින්න වූ මෙ මේ ගිය ස්වාමීන් වහන්සේ මෙ පූර්ුවයෙහි පු්බ සමයේෙහි සිද්ධ වුණ ව සිදුවීම පිළිබඳව ලොවතුරු බුදුපාණන් වහන්සේට සැලකරල සිටිනු. ස්වාමීන් වහන්ස භාග්‍යවතුන් වහන්ස මම පූරුව සමයේෙහි සිවුරු පාසිවුරු දරාගෙන පිඩු පිණිසා හැසිරන විට මෙ ජන්තුගාමයෙහි ඒ පින්දය ලබාගෙන යම් තැනකද කිමිකාලාය නදිය තියෙන්නේ මඟන්නේ නදීතීරයට එළඹියය නදීතීරයට සක්මන් වැඩිය. නදීතීරයට වැඩම කළහම අදසකෝ අහම්බන්තේ කිමිකාලාය නධයාතීරයේ ජංගවිහාරං අනුචංකමානෝ අනුවි්චාර්මානෝ අම්ඹවනම් පාසාධිකන් රමණී අන්දිස්වාන මේ තද හෝසි මමය නදීතීරයට එළඹිහාම මම දැක්ක ඉතාමත්ම රමණී අඹවනයක් ඒවාගේම තමයි සක්මන් කරන්න ටිතාමත්ම සුදුසු ප්‍රදේශයක්. සිත අලවනවා ඒ අඹවනය ප්‍රසාධ ජනකයි. එමනි සාම මට සිතුවිල්ලක් ඇති වුණා මෙ රමණිය වූ සිත් අලවන අඹවනය ඒ කාන්තයෙන්ම පදන්වීරියට උනන්දු භාවනාවට කැමති ළ කුත්‍රයෙකුට සුද්දසුම ස්ථානයක්ය කියලා. ඉදිම් භාග්‍යවතුන් වහන්සේ මට මේ සඳහාවසර දෙනවනම්. මම ඒ කාන්තවසයෙන්ම මේ තැන්නට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේගේ අවසර සමග පදන්වීරිය වඩනවා හෙමත් නැත්තං කෙලෙස්තාවන වීරයෙන් යුක්තව කටයුතු සිද්ධ කරනවා භාවනාවහි නිරත වෙනවාය කියලා ස්වාමීන් වහන්සේ ලොතුරු බුදුපාණන් වහන්සේගේ අභිමුව එහිදදී සඳහන් කරන එහෙම සඳහන් කළහම ලොවතුරු බුදුහාමුදුරුව පින්වතුනි උණවහන්සේට සඳහන් කරනවා ආගමේ හිතාව මේ ගිය මේ ගිය මදක් ඉවසන්න පොරොත්වෙන් සිටින්න පොරොත්තුව කියන වචනය ඔබ දන්නුවක් බලාපොරොත්වෙන් සිටින්න. ඒකකම් හා තාවයාව අන්‍යේපිකෝචි බික්කූ ආගච්චතීති ඔබ ගියොත් මම තනිියනුයි සිටිින් එෙමෙහි. එමිනිසා තවත් භික්ෂුවක් මෙහි පැමිණෙනකං මදක් ඉවසන්න බලාපොරොත්තුවයෙන් සිටින්න කියල ලොතුරු බුදු හාමුදුරෝ පිළිුවදන් දෙනවා. නමුත් පින්වතුනී මෙ මේ ගිය හාමුදුරුවෝ හිතෙහි හටගත්තාවේ සිතුවිල්ල නිසාත්. එවාගේම ස්වභාවයෙන්ම යම් කළබලකාරීකමක් තිබෙන නිසාත්. උන්වහන්සේ දෙවන වරත් ප්‍රකාශ කරනවා දුතියම්පිකෝ ආයස්මා මේ ගියෝ භගවන්තන්ය අදවෝච දෙවන වරත් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා පොහොමද භගවතෝ භන්තේ නත්තිකංචි උත්තරින් කරණීයන් භාග්‍යතුන් වහන්සේට නං කිසිවක් කරන්නට කියල ඉතුරුවවෙච්ච දෙයක් නෑ ඔබ වහන්සේ සියල්ලම කරලායි තියෙන්නේ නත්ති කතස්ස පතිච්චයෝ ක කරපු දේ පිළිබාඳව නැවත නැවත යෙදෙන්න්නටත් අවශ්‍යතාවයක් ඔබවහන්සේට නෑ. මේක ටිකක් රලුව වගේ කරන්නව ප්‍රකාශයක් වසේනුත් අපට හඳුන ගනීමට හැකියාව තිබෙනෝ. මකද මෙ මේ ගිය ස්වාමින් වහන්සේ. හැබැ උන්වහන්සේ ලවතුරු බුදුපාණන් වහන්සේට තමයි මේ විදිහයට ප්‍රකාශ කරන්නේ සමහරවිට්ට හිතහි ඇති වුණාව උනන්දෝ නිසා එභාවනාව කරගන්නට වඩන්නට යන්ට ඇතුුණාව උනන්දුව නිසා මෙහෙම කියනව වෙන්නටත් පුළුවන්. ඉට උන්වහන්සේ කියන්නේ ඔබ වහන්සේ නං සියලු කරණීය කටයුතු සිද්ධ කරලායි තිබෙන්නේ. නැවත නැවත කළ යුතු දෙයක් නැහැ. හැබැයි කෝපණබන්තයේ ස්වාමීනී මමනං අත්ති උත්තරින් කරණීියන්. මටනං එහෙමනෙවෙයි කරන්නට බොහෝ කටයුතු තියෙනෝ. අත්ති කතස්ස පතිචයෝ. ඒවාගේම තමයි මං කරපු දේවල් නැවත නැවත වැඩිය යුතු තිබෙනවා. සචේ මම් භගුවා අනුජානෙය ගච්චයියා හන්තන් අම්ඹවනම් පදානායායිති ඉඳීන් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවනම් මම පදංවීර්ය වඩන්නට එම අඹවනයට යනවාය කියලා උණවහන්සේ ප්‍රකාශ කරනම්. නෙ දෙවන අවස්ථාව. ඒ අවස්ථාව හිදිත් ලෞතුරු බුදුපාණන් වහන්සේ දේශනා කරන්නේ ආගම හිතාව මේ ගිය ටිකක් ඉව සන්න. මම මෙහි තනීනු වාසය කරන්නේ. යම් භික්ෂුවක් මේ ස්ථානයට පැමිණු නොතින් ඔබට හැකියාව තිබෙනවා ඒ කාරණී ස්්ට කරගන්නට එම නිසා මදක් ඉවසන්න මෙහෙම ලොතුරු බුදුහාමුදුරුවෝ දේශනා කළත්න් උන්වහන්සේ නැවතත් ප්‍රකාශ කරනවත් තුන්වන අවස්ථාව හිදිත් භාග්‍යවතුන් වහන්සේ නම් කළ යුතු සියල්ලම කරලායි තියෙන්නේ නැවත වැඩිය යුතු කිසි දෙයක් නැහැ. හැබැයි මටනං එහෙම නෙවෙයි මට කරන්ට කටයුතු ගොඩක් තියෙනෝ. ඒවාගේම තමයි කරපු පුහුණ කර යුතු දේවල් මම නැවත නැවත සිද්ධ කළ යුතුයි. ඉ භාග්‍යවතුන් වහන්සේ සඳහා මට අවසර දෙනව නම් මමයි අභවනය වෙත පිටත් වෙලා යනවාය කියන කාරණය නැවතත්. මේ ගිය ස්වාමීන් වහන්සේ ලෝතුරු බුදුපාණන් වහන්සේට සඳහන් කරනවා. පින්වතුන එහෙම සඳහන් කළහම ලොතුරු බුදුපියාණන් වහන්සේ මෙහෙම උත්තරයක් දෙනවා. මකද ලෝතුරු බුදුවරු ඔබ හොඳින් දන්නවා ඕනෑම දෙයක් තුන් වතාවකට වැඩිය වලක්වන්නෙත් නැහැ ප්‍රකාශ කරන්නෙත් නැහැ. එම නිසා මෙහෙම අහන කොට මේ ගිය හාමුදුරුවෝ ලොවතුරු බුදුපාණන් වහන්සේ ප්‍රකාදේශනා කරනවා පදානන්තිකෝ මේ ගිය වදමානංකින්ති වදයාම භාවනාව වෙනුවෙන් මේ ඉල්ලීම කරනවනම් පදම්වීරය වඩන්නට යනවනං මම මොනව කියන්නද මම මොනව කියන්නද. ඔබ මේ ඉල්ලන්නේ භාවනාව වෙනුවෙන් අවස්ථාවක් එම නිසා මම් මොනව කියන්නද. යස්ස දානිත්වන් මේ ගිය කාලම්ම්්‍ය සීති ඔබට කැමැත්තක් කරන්න. පොතුරු බුදු හාමුදුරුව එහෙම උත්තරයක් තමයි මෙහිදී ලබා දෙන්නේ. පින්වතුනී ඊට පසුව කෙසේ හෝ මේ විදිහට උන්වහන්සේ ලැබුණු අවසරයෙන් මේ ගිය ස්වාමීන් වහන්සේ උට්ටහායාසනායේ තැනින් නැගිටල භාග්‍යවතුන් වහන්සේ අභිවාදෙත්වා වැඳලා පදක්කිනංකත්වා යනතං අම්භවනන් තයනුප සංකම. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට වැදනමස්කාර කරලා පදක්කිනංකත්තා. පැදකුණුකොට. නිරන්තරේම සූත්‍ර දේශනාවල පින්වතුනි මේ වච්චනය අපට හමුුවෙන පදක්කි නං කත්තා පැදකුණුකොට පැදකුණු කරනවාය කියන්නේ, එ පූජාර්ය වූ උත්තමයානන් වහන්සේලා වෙනුවෙන් හෝ එ පූජාර්හෝ වස්තුවක් වෙනුවෙන් සිද්ධ කරන්නා වූ කාරණයක්. පැදකුණු සිද්ධ කිරීම. මූලික වසයෙන් අපට සූත්‍ර දේශනා වලදී මෙ ප්‍රදක්ෂිනා කිරීම දකිින්ට ලැබෙනෝ විධ දෙවිවරු ලොතුරු බුදුපාණන් වහන්සේට ඇැදුණු සිද්ධ කරනු. එවාගේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා ලෝතුරු බුදුපාණන් වහන්සේට පැදකුණු සිද්ධ කරනු. එතකොට මෙහිදිත් මේ ගිය ස්වාමීන් වහන්සේ තාමත්ම ගෞරවපපුරුව ලෝතුරු බුදුපාණන් වහන්සේට ඒ සැලකීම සිද්ධ කරනු. උන්හන්සේ අභිවාදනය සිද්ධ කරලා ප්‍රදක්ෂිනාව සිද්ධ කරනු. ොහොමද ලවතුරු බුදුාණන් වහන්සේගේ පු ඉදිරි පට්සින් වැදන මස්කාර කරලා ඉන් අනතුරුව වන්දනයෙන් යුක්තවම ද දකුණු පැත්තටට තා දකුණු හස්ය පැත්තිෙන් තමයි මේ ගමන් කිරීම සිද්ධ කරණි දක්ෂිනා උරුතව දක්ෂිනා උතව එහෙම ගමන් කරන විට පින්වතුනි හතර පැත්තකින් නැවත නැවත නමස්කාර කිරීම සිද්ධ කරනු. එකයන්නේ මුලින් ඉස්සරහින් නමස්කාර කරනවා ඉන් අනතුරුව මේ දක්ෂිනා අත පිහිටටපු පැත්තට නමස්කාර කරනවා පිටු පසිංගිහිල නමස්කාර කරනවා වා මහස්සය පැත්ත නමස්කාර කරනවා මේ විදිහට වට තුනක් ගමන් කරනවා පින්වතුනි ඒ විදිහට නමස්කාර කරමින්. ඒක තමයි මේ පැදකුණු කරනවාය කියන්නේ එහම මයි පැදකරෝගවීම සිද්ධ කරන්න එතකොට පූජාර්ය වස්තුවක් මැද තිබෙනවනම් බෝධීන් වහන්සේ නමක් වෙන්නට පුළුවන් චෛත්‍යයෙන් වහන්සේ නමක් වෙන්නට පුළුවන් ඒවාගේම විහාර මන්දිරයක වඩට් පුළුවන් අප පැදකුණු කරන විට සාමාන්‍යීම් පින්වතුනි පැදකුණු කිරීම ආකාර එම තමයි සිද්ධ කරන්නේ ඒවාගේම තමයි අපේ රටහිදී අපිට දකින්ට ලැබෙනවා යමෙක් මියපරලෝ ගිහාමත් ඒ දෙන තැන්පත් කරලා පැදකුණු කිරීමක් සිද්ධ කරනු. ඒ පැදකුණු කිරීම නියමාකාරයෙන් සිද්ධ කරනව නං ඒ දෙනටේ වටතුනක් ගමන් කිරීමෙන් තමයි අපේ ගෞරවේ සිද්ධ කරන්නේ. ඒ විදිහට පින්වතුනි විශේෂයල්ම මේ පූජාර්යහුවෝ වස්තුූනු උදෙසාත් ඒ ලොවතුරු බුදුපාණන් වහන්සේ උදෙසාත්, පැදකුණු කිරීම පිළිබඳව මෙහිදී මේ විදිහට සඳහන් කිරීමට හැකියාව තිබෙන. එතකොට මුන්වහන්සේ මේ මේ ගිය ස්වාමීන් වහන්සේ මේ විදිහට පැදකුණු කරලා යම් තැනකද අර චීත්‍යත්ත අම්ඹවනය තිබුණේ ඒ තැනට එළැඹෙන. එළඹෙලා උන්වහන්සේ තන් අම්ඹවනං අජ්‍යෝගාහෙත්වා. අජජෝගහෙත්වා එකනයේ අඹවනයහි ඇතුළට පිවිසලා, අන්‍ය තරස්මින් රුක්කමූලේ දිවාවිහාරං නිසීදී. එක්තරා රුක්කමූයක පින්වතුන එක් තරා රුක්කමූලලයක දිවාවිහරණය සිද්ධ කළ. එතකොට පින්වතුන මේ දිවා දිවා විහරණය ස්වාමින් වහන්සේලා ලොවතුරු බුදුපියාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පසේබුදුරජාණන් වහන්සේලා ඒවාගේම ස්වාමීන් වහන්සේලාම දිවාවිහාරණය සිද්ධ කරනවා එ සිද්ධ කරන්නේ දහාවල්ල ආහාරයෙන් පසුව දහාවල්ල පින්දපාතයෙන් පසුව තමයි මේ දිවා විහරණය සිද්ධ කරන්නේ ස්දිවාහා විහරණය පින්වතුන අපි ඕනෑම කෙනෙක් දන්නවා ආහාරයක් ගත්තට පසුව යම් කිසි විදාවක් ඇතිවන්නව් ස්වභාවයක් තිබෙන එමිනිසා මේ දාවල් අවස්ථාවහිදී මේ විදිහට ඒ ආහාරය ලබාගත්තාට පසුඋන්වහන්සේලා යම් රෘක්කමූලයක්ට වැඩම කරලා එතන සමාධසුවයෙන් එහෙමන්නැත්තම් භාවනානු යෝගීව වැඩසිටිනවා. හැබැයි මේ දිවාවිහාරය කියන්නේ එක්තරාතකින් සාරීරයකව යම් විවේකයක් හැබැයි පින්වතුනි ය තුළ උන්වහන්සේලා වැඩ සිටින්නේ සමාධිස්ුවයෙන් හෝ භාවනානු යෝගීව. සමහර විට මේක සමහාර ඇත්තන් අදහස් කරනවා මේ විවේකය අපි සිද්ධ කරන්නේ විශේෂයෙන්ම ඒ විවේකය ඇටිකර ගන්නේ නින්දක් ලබාගැනීම තුළ කියලා. නමුත් පින් වතුනි එහෙම සිදුවීමක් නොවෙයි මේ සාමීන් වහන්සේලා මහරහතන් වහන්සේලා, වාගේම එලවතුරු බුදුපාණන් වහන්සේලා සිද්ධ කළේ උන්වහන්සේලාම දිවා විහරණය සිද්ධ කළේ ඒ විදිහෙට ඒ සරීරයට එනා එන්න පහසුතාවයන් වලාක්වාගන්නටත් ඒවාගේම තමයි උන්වහන්සේලා සමාධි සුවෙන්යුක්තෝ ඒ කාලේ ගත කරන්නටත්. මේ විදිහට උන්වහන්සේ දිවා විහාරය ඒ ස්ථාන්නේයහි ගත කරනු. අතකු ආයස්මතෝ මේගී අස්ස, තස්මින් අම්ඹවනේ විහරම් තස්සයේ බුජයේන තයෝ පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති. පින්වතුනිී මේ විදිහට උන්වහන්සේ අර සිද්ගත් අඹවනයහි වාසය කරන විට ආකාර තුනකින් යුක්ත වූ අදම වූ පවිට්ට වූ අකුසල් සහගත විතර්කයන් තුනක් හටගත්තා. ඒ අකුසල් සහගත අදම වූ විතර්කයන් තුන තුුමක් දෙයත් සයතීදන් ඒ විදිහට සඳහන් කරනවා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ එතකොට කාමයන් පිළිබඳ සිතුවිලි ඇති වුණා. ව්‍යාපාද විතක්කෝ තරහව පිළිබඳ සිතුවිලි ඇති වුණා. ඒවාගේම තමයි විහිංසාවිතක්කෝ හි පිළිබඳව සිතුවිලි ඇති වුණා. මෙක් කිසින්දු කාරණයකින් තොරව, ඉතාමත්ම රමණිය වූ අභවනයකට වැඩම කරලා භාවනානු යෝගීව පදංවීර්ය වඩන්නට ගිහිපු සැපමිනි මේ ස්වාමීන් වහන්සේට මේ ගිය ස්වාමීන් වහන්සේට නොසිත ආකාරයට මේ විදිහට පාපකාරියූ අකුසල්ල විතර්ක තුනක් ඇති වුණා. විතර්කතුනක් ඇති වුණා. එතකොට එහිද පැහැදිලි අපට කාම විතර්කයන් ඇති වෙන ව්‍යාපාද විතර්කයන් ඇති වෙන විහිංසා විතර්කයන් ඇතිවෙනම්.ඇතුවට කාම විතර්කයන් පිින්වතුන ඇතිවන්නේ කොහොමද උහන්සේට ඇසින් දැකපු රූපයක් පිල්ිබඳව ඒ දැනීම මතකයට ඇති වෙනවා. ඒවාගේම තමයි කණින් අහපු විවිධව හඳවල් පිළිබඳව. මදුරස් ස්ොරයන් පිළිබඳව උණවහන්සේගේ සිත්තට නැගෙන. එපමනක් නොවයි නාසයෙන් විඳපු සුගන්ධයන් පිළිබඳව සිතුවිලි ඇති වෙනවා.ඒවාගේම තමයි කටට දිවට දැනිච්ච රස ආහාරයන් පිළිබඳව සිතුවිලි පහළ වෙනවා. සරීරයට දැනුම් විෂ්පර්ෂයන් පිළිබඳව මේ විදිහට සිතුවිලි විතර්කයන් ඇතිවෙනවා. මේ විදිහට පින්වතුනි උන්වහන්සේට හාම විතර්කයන් පහළ වුණ රුක්කමූලේහි වැඩවාසය කරන විට. එතකොට ඒත් එපමණක් නොවයි මෙ කාම විතර්කයම් පමණක් නොවේ ව්‍යාපාද විතර්කයන් ඇතුවෙනවා ව්‍යාපාද කියන්නේ තරහාව ඇතිවන්නා වූ සිතුවිලිත් උන්වහන්සේට පහල වුණ පිංවතුනී ඒ වනේහි වැඩවාසේ කරන විට සුලං හමාගියත් එවාගේ අත්තක් සෙලවුනත් වෙනත් සතෙක් කූජනය කළත් එවාගේ සතෙක්්ගි හඬක් ඇහුනත් උන්හන්සේට අහේතුකව හිත තුළ ව්‍යාපාදයක් ඇතිවුනා තරහක් ඇතිවුණා. ඒවාගේම තමයි ඒ තුළින් අපි පැහැදිලිව දන්නවා ව්‍යාපාදය ඇතිවුනාට පසුව එහි ප්‍රතිඵලය ගමන් කරන්නේ විහිංසාවට තරහව ඇතිවුණහම අනිත්පැත්ත සිද්ධ වෙන්න කුමක් ද හිංසනයහිංසනයක් සිද්ධ කිරීම සිදුවෙන. එම නිසා අරවිදියට තරහ ගිහාම මේ පරිසරයේහිම සතෙක් පූජනය කළොත් එහෙම ස්කුරුල්ලෙක් පූජනය කළො සබ්ද නැගුවොත් වෙනත් සතෙක් ඉත්තකින් පැන්නොත් උන්හන්සේට සිතුවිලි නැගෙනෝ එතකොට ඒ සතා එලවා දමන්නට යම් මුගුරක් අතට ගන්නට. එතකොට මේ විදිහට මේ සිතුවිලි ඇතිවෙනෝ. සිතුවිල්ලි ඇතිවෙනෝ. පින්වතුනි විදිහට විහිංසාව පිළිබඳව සිතුවිලි ඇතිවෙනවා. කාම විතර්කයන් නැති වෙනවා ව්‍යාපාද විතර්කයන් නැතිවෙනවා විහිංසා විතර්කයන් ඇතිවෙනවා. මේ විතර්කයන් ඇතිවන හම්ම පදංවීරය වඩන්නට උන්වහන්සේට හැකියාවක් ලැබෙන්න්නේියම නැහැ භාවනානු යෝගීව කටයුතු සිද්ධ කරන්නට හැකියාවක් ලැබෙන්න්නේියම නැහැ මකද එඹඳූ සිතුවිල්ලි ඇ සිතට පැමිණි හාම පින්වතුනී උණවහන්සේට හිත එකඟවයේ කටයුත්තෙහි යෙදීමට හැකියාවක් ලැබෙන් හැ. එම නිසාම අයුශමත් ස්වාමීන් වහන්සේට ඒ ඒ තත් අහෝසි මෙහෙම සිතුවිල්ලක් ඇතිවෙනවා. අච්චරියන් වතබෝ අත්භූතන් වතබෝ සද්දාය වත චම අගාරස්ම අනගාරයම් පබ්බජිතෝ මේක මහා අත්්භූත දෙයක් ආශ්චර්ය දෙයක්. ඒ කාන්තයෙන්ම මම ශ්‍රද්ධහාවෙහි පිහිටලා ගිහිගයින් නික්මෙලා මෙ අනගාරික වූ ශාසනෙහි ප්‍රවෘරජාව ලබා ගත්තේ. මෙ අනගාරිකව වූ ශාසනෙහි ප්‍රවෘර්ජාව ලබාගත්තේ අත්චපන හි තීහි පාපකයහි අකුසලෙහි විතක්කේහි අන්වාසන්තෝ කාම විතක්කයන ව්‍යාපාද විතක්කේන විහිංසා විතක්කේ නාති. එහෙම උනත් මේ දීන වූ පාපීූ විතර්කයන්තුන පැමිණිලා මාවල් ලුහු බැඳලා මට බොහෝ වසයෙන් කරදර සිද්ධ කරනවාය කියන සිතුවිල්ල උන්වහන්සේට ඇතිවුණම්. එතකොට මෙහෙම ඇතව නහම වෙන සිද්ධ කරන්ට කිසිදු දෙයක් නැහැ. මොකද බලාපොරොත් වනාව ආකාරයට ඒ කටයුත්ත සිද්ධ කරගන්නට ලැබෙන්නේ නැහ. එම නිසා නැවතත් කෞදද මතක් වෙන්නේ ලොවතුරු බුදුපියාණන් වහන්සේ. ලොතුරු බුදුපියාණන් වහන්සේ. එමනිසා මුන්වහන්සේ මොකදද කරන්නේ අතකෝ ආයස්මා මේගියෝ යන භගවා තේෙන් උපසංකමි උපසංකමිත්වා භගවන්තන් අභිවාදෙත්වා ඒකමන්තන්නිසේදී. එමනිසාම නැවතත් මේ මේගිය ස්වාමීන් වහන්සේ භාග්‍යිවතුන් වහන්සේ යම් තැනක දෙතෙන්ට පැමිණිලා උපසංකමිත්වා එළඹ භාගිවතුන් වහන්සේ අභිවාදනය කරලා එකත් පසක වැඩසිටිනාව. එකත් පස්සක නිසින්නාව් කෝ ආයස්ම එකත් පස්සක සිටින්නාවු මේ අයුස්මත් මේ ගිය සාමින් වහන්සේ භගවන්තන් ඒ තදවෝච භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. හොමද ඉදමයි හම්බබන්තේ තස්මිින් අම්ඹවන්නේ විහරන්තස්ස ඒබුයියේ නතයෝ පාපකාකුසලා විතක්හා සමුදාචරන්තිත්. ඉද මයිහම් බන්තේ ඒ තස්පින් අම්ඹවනේ විහරන්තෝ ස්වාමීණි එම අඹව්‍යනෙහි මම වාසය කරන විට බොහෝ වශයෙන් බොහෝ වසයෙන් තයෝ පාපකා කුසලා විතර්කා ඒ පාපී වූ අකුසල විතර්කයන් මාව ලුහු බැන්ද. මාව ලුහු බැන්ඳ. ඒ ලුහු බැන්ද විතර්කයන් කවරයේ දෙයක් කාමවිතක්කෝ ව්‍යාපාදවිතක්කෝ බිහිංසාවිතක්කෝ. මේ විදිහට ලොතුරු බුදුපාණන් වහන්සේට උන්වහන්සේ ඒ සිදුවෙච්චදය පිළිබඳව සඳහන් කරන. තස්ස මයිහම්බන් තේ අදවහොසි ඒ මොහොතෙහි ස්වාමීනී මට මෙන්න මෙිහෙම සිතුවිල්ලක් ඇතිවුණ මොකක්දේ ඒ අච්චරියන් වතබූ අත්භූතම් අත්්භූත දෙයක් ආශ්චර්ය දෙයක්. ඒතුවකුමක්ද මමිතාමත්ම ශ්‍රද්ධාවෙන් තමයි ඒ කාන්තවසයම ශ්‍රද්ධාවෙන් තමයි මම ගිහිගේන් නික්මෙලා මෙ අනගාරික වූ ශාසනයෙහි ප්‍රවෘරජාව ලබාගත්තේ ඒ එසේ වුවත්. මේ දීන නීන ඒවාගේ මක්කුස්සල සහගත වූ විතර්කයන්වාවල්ලුහු බැඳලා ඒත් තුළින් බලාපොරොත්තු නොවූ ආකාරයට කටයුතු සිද්ධ වනාය කියලා උන්වහන්සේ ලොවතුරු බුදුපියාණන් වහන්සේට කරුණුකාරණ සඳහන් කරනවා. එහිදී පින්වතුන ලොවතුරු බුදුපාණන් වහන්සේ දේශනා කරනවා අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තියා පංච දම්මා පරිපක්කාය සංවත් අන්ති කතමී පංච අන්න. එහිදී ලොවතුරු බුදුපාණන් වහන්සේ මේ ගිය ස්වාමීන් වහන්සේට සඳහන් කරනවත් දේශනා කරනවා නොවැඩුණු සිතක් වැඩෙන්න්නට. දියුණු නොවනු සිතක් දියුණු කරගන්නට. එමන් නැත්තං අපරිපක්කාය පරිපූර්ණ නොවූ චේතෝ විමුක්තිය පරිපූර්ණ කරගන්නට. වැඩිය යුතු වූ ධර්මයන් පහක් තිබෙනවා. කාරණා පහක් තිබෙනවා අන්නේ කාරණා පහ සම්පූර්ණ කරගන්නට ඕන කතමේ පංච මොනවාද ඒ කාරණ කියලා ලොතුරු බුදුපාණන් වහන්සේ පිින්වතුනි ඒ කාරණා පහ මූලිකවසයෙන් මෙ මේ ගිය ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ඉද මේ ගිය බිකෝ කල්්‍යාන මිත්තෝ හෝති. කල්්‍යාන සහායකෝ කල්්‍යාන සම්පවංකෝ අපරි පක්කාය මේ ගිය චේතෝ විමුක්තියා අයම් පටමෝ දම්මෝ පරිපක්කාය සංවත්තති සංවත්තති. එහිදී ලොතුරු බුදුහාමුදුරුවෝ දේශනා කරනෝ ඉද මේ ගිය මේ ගිය යිද මෙහි සිත දියුණු කර ගැනීම පිණිස. චේතෝ විමුක්තිය පිණිස වැඩියයුතු ඇතිකරගත යුතු පළමුකාරණය තමයි කලන මිතුරං සිටීම. කලන මිතුරං සිටීම යතත් පිරිසින් එක මිතුරෙක් හරි සිටින්න ටෝන ලොතුරු බුදුපාණන් වහන්සේ පැහැදිලි කරනවා එක කල්්‍යාන මිත්‍රයෙක් හෝ කල්්‍යාන මිත්‍රයන් කිහිප දෙනක අනිවාර්යෙන් ඇති කරගන්න ටෝන එතකොට මෙහිදී මේ ගිය ස්වාමීන් වහන්සේට හිටිය එකම කල්්‍යාන මිත්‍රය තමයි ලොතුර බුදුපාණන් වහන්සේ. හැබැයි උන්වහන්සේ ඒ කරපු අනුශසනා දීපු අවවාදයන් උවහසේට එත්තරං ඒ මොහොතවනයට අවබෝධ වනී නෑ වැටහුුණේ නැහැ. එම නිසා තමයි මේ විදිහට උන්වහන්සේට යම් අකර තැබ්බකට සිද්ධවන්නට සිදුවනින්. එමනිසා ලොතුරු බදුහාන්දුරු මෙහිදී පැහැදිලි කරනවා තේරුන්ගන්නට ඕන විශේසයෙන්ම පූරණය කරගන්නට ඕන කාරණා පහක් තිබෙනවා ඒ අත්තර, තෝ විමුක්තිය පරිපූර්ණවීම සඳහා හේතුවන ප්‍රධානමකාරණය තමයි කල්්‍යාන මිත්‍රෙක් හිටින්න ඕන එකක්ෙනෙක් හෝ කිහිප දෙෙනෙක්. හැබැයි ඒ කල්්‍යාන මිත්‍රයෙක් සිටියාපමණක් නොවේ. ඔහුගේ මගපෙන්වීම සහ ඔහුන්ගේ මඟපෙන්වීමත් ලැබෙන්න්න ඕන. කල්යාන මිත්‍රත්වයක් තියෙන්නට ඕනඒ කල්්‍යාන සහයෝ. කල්්‍යාන මිත්‍රියන්ගේ සහාය ලබාගන්නටත් ඕනඒ සහය ලබාගන්නව කියන්නේ හොඳ නරක පිළිබඳව අවවා ද අනුශාසනා ඔවුන්තුනින් ලබාගන්නට ඕන ඒවාගේම තමයි ඔවුන් එබඳූ ආකාරයෙන් සිටින විට නිරන්ත්‍රයම යහපත වෙනුවෙන්මයි අවවාද අනුශාසනා සිද්ධ කරන්න හැබැයි කලන මිත්‍රයෙක් සිටියත් ඔවුන්ගේ අවවාද අනුශාසනා තිබනත් පින්වතුනී තවත් කාරණයක් තමන් නොවැඩුවත් එය පරිපූර්ණය වෙන්නේ නැහැ ඒ තමයි කල්්‍යාන සම්පවංකෝ හැබැයි ඒ කල්්‍යාන මිතුරන්ට නැඹුරු වූ සිතක් තමන්ට පිහිටලා තියනටත් ඕන. අන්න පින්වතුනී මෙහිද පැහැදිලිවම තේරුන් ගන්නට පුළුවන් එතකොට පලන්න මිත්‍ර සම්පත්තිය තියනෝ වගේම ඔවුන්ගේ මගපෙන්වීම තියනෝ වගේම ඔහුන් කෙරෙහි නැඹුරු සිතකින් යුක්තව කටයුතු සිද්ධ කළ හම්ම ලෝතුරු බුදුපාණන් වහන්සේ දේශනා කරනවා මේ චේතෝ විමුක්තිය පරිපූර්ණවීම සඳහා කාරණය කාරණය හේතුවෙනවාය කියලා. කියන්නේ එතකොට අපට පැහැදිලිව දකිින්ට ලැබෙනවා දියුණු නොවනු සිතක් දියුණු කරගන්නට පළමු වසේෙන් කල්්‍යාන මිත්‍ර සම්පත්තිය තාමත්ම වැදගත්වෙනෝ ඒ බව ලෝතුරු බුදු හාමුදුරු මෙහිදී දේශනා කරනවා. ඉන් අනතුරෝ ඔන් වහන්සේ පැහැදිලි කරනවා, උුණචපරන් මේ ගිය බිකු සීලවා හෝති පාති මොක්ක සංවර සංවුත්තෝ විහරති. ආචාර ගෝච්චර සම්පන්නෝ අනුමත්තේසු වද්‍යේසු බයදස්සාවි, සමාදාය සික්කති සිකාාපදේසු අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්්‍යයන් දුතිියෝ දම්මෝ පරිපක්කාය සංවත්තති. ඉට පස්සෙල උතුරු බුදුහාම් දුරෝ දේශනා කරනවා. පර නැවතද මේ ගිය මේ ප්‍රතිපදාවහි හැසිරනාව භික්ෂුව වගේම ප්‍රතිපදාව ගමන් කරන්න වූ සියල්ලෝම මනාශීලයෙන් යුක්තව සිටින්න ටෝන. ඩික්‍ෂුවක් නං ප්‍රාතිමෝක්ෂ සංවර්ශීලයෙන් යුක්ත වෙන්න ටෝන ඒවාගේම ගිහි පින්වතෙක්නම් තමන්ට අදාළ සීලයෙන් පරිපූර්ණ වෙන්නට ඕන. එහෙම පරිපූර්ණ වෙනවාවාගේම ආචාර ගෝචර සම්පන්නු. ආචාර ගෝචර සම්පන්න වෙන්නටත් ඕන. මකදද මේ ආචාර ගෝචර සම්පන්න භාවය කියන්න පින්වතුනි ආකල්ප සම්පත්තියෙන්නුත් ආකල්ප සම්පත්ති යනොත් පරිපූර්ණ වන්න ඕන. ඒවාගේ තමයි හැසිරෙන තැන පිළිපඳවත් සම්පන්නු සම්පන්නෝ හැසිරෙන්න්න වූ තැන පිළි බඳවත් අවබෝධයක් තියෙන්න ඕන. එක කියන්නේ ආකල්පයන් හොඳවෙන්නට ඕන එය යහපත් ආකල්පයන් ප්‍රගුණපූරුදු පුහුණු කරන්න ඕන ඒවාගේ විශේෂයම භික්‍ෂුවක් නං ඇසිරෙන්නාව ප්‍රදේශය පිළිබඳව තමන් අවබෝධයක් තිබෙන්න්නට ඕන. ඒ සීලය බි දෙනාවූ ප්‍රදේශවල වාසය සුදුසුවන්නේ ම නැහැ ඒවාගේම තමයි තවත් සමහර අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලාට නුසුදුසු ප්‍රදේශවල වාසය කිරීමත් එය සීලය පළුදුවීමට හේතුවක් වෙනවා. එය ස්වාමීන් වහන්සේලාට වාගේම සීය වඩන්නා වූ සියලු දෙනාටම. සීලය රකින්න වූ සියලු දෙනාටම පොදූ ධර්මතාවයක් සීල සම්පන්න භාවය බිඳෙන්න සින්දෙන්න තැන්වලට ගමන් කිරීමෙන් බලකින් ට ඕන. එතකොට ලොවතුර බුදු හාමුදුරහෙම් දේශ කරමින් දේශනා කරනෝ අනුමත්තේසු වජ්‍යේසු බයදස්වා බයදස්සාවි. ඒක අල්ප මාත්‍ර වූ වර දෙෙහිද මහා බයක් දැකලා එ සීලේ රැකගන්නට ඕනය කියන, මේ දෙවැනි කාරණය මේ ගිය ස්වාමීන් වහන්සේට දේශනා කරනවා චේතෝ විමුක්තිය පරවවිපූර්ණවීම සඳහා මේ තමයි දෙවනකාරණය වසෙන්. ඉට පස්සේ උන්වහන්සේ නැවතත් දේශනා කරනෝ මේ ගිය ස්වාමීන් වහන්සේට මේ ගිය බික්කුයායන් කතා අභිසල්ලේ කිකා, චේතෝ විවරන්න සම්පායා සයීදං අපපිච්ච කතා මේ විදිහත කතා පිළිබඳව සඳහන් වෙන පින්වතුනී. භික්‍ෂූන් වහන්සේ නමක් වාාගේම පදංවීර්ය වඩන්නා තැනැත්තෙක් ප්‍රගුණ කළ යුතු කාරණ වශයෙන් විශේසයම කළ යුතු කතා දහයක් පිළිබඳව මෙහිදී සඳහන් වෙන. අපි දන්න නොකළ යුතු කතා තිසි දෙකක් තියෙනවා කියලා. මෙ සඳහන් වෙනවා කළයුතු කතා දහයක් තිබෙනවා එකළ යුතු කතා දහය මෙහිද සඳහන් කරනවා අපපිච්චකතා, සන්තුට්ටිකතා පටිවේකකතා අසංග සංග කතා විරාරම්භ කතා සීලකතා සමාධිකතා ප්ඥා කතා විමුක්තිකතා විමුක්ති ඥාන දස්සන කතා විශේෂයෙන්ම මෙන්න මේ කතාවලින් නිරන්තරයම යුක්තවෙන්න ටෝනය කියන කාරණය ලොතුරු බුදුහාමුදුරෝ දේශනා කරනවා අපපිච්ච කතා කියන අල්පේච්ච අප ච්ච ඉතාම සුළු දෙයක් ් සුළු දේකට ඉච්ච කැමතිවීම අපප ඉච්ච කියන්නේ එකයි. එතකොට අල්පච්ච තාවය අල්පේච්ච තාවය පිළිබඳ කතාවෙන් තමයි නිරන්තරයම සිටින්නට ඕන කාත් එක්ක ද කල්්‍යාන මිත්‍රයන්න එක. ට අල්පේචතාවය පිළිබඳව කතාාවෙන් යුක්ත වෙන්න ඕන සම්තුෘට්ටී කතා සතුට පිළිබඳව කතාවෙන් යුක්ත වෙන්නට ඕන සෝකයන් පිළිබඳව කතාාවෙන් නොවෙයි සතුට පිළිබඳව සතුට ඇතිවන්නාවූ කතාාවන්ගෙන් තමයි රන්තරේම්ම යුක්ත වෙන්න ට ඕන පවිවේක කතා චිත්තවිවේක කායවේක උපදිවිවේක මේ විදියට සබඳදූ විවේකයෙන් යුක්ත වූ කතාාවෙන් තමයි සමන්විත වෙන්නට ඕන අසංග සංග කතා. බින්වතුනී මෙහිදී සඳහන් වෙන්නේ යමකට යමෙකුට නොවැලි සිටීමේ කතා තමයි ඇති කරගන්නට ඕන විරියාරම්භ කතා කෙලෙසුන් වලින් දුරුවීම පිණිස කරන්නා වීර්යවන්ත භාාවයන් පිළිබඳව කතාාවලින් යුක්ත වෙන්නට ඕන මේ විදිහට කතා දහයක් පිළිබඳව ලවතුු බුදුාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ කතාවලින් යුක්තවෙලයි කල්්‍යාන මිත්‍රභාවයෙන් කල්්‍යාන මිත්‍රයන් සමග කටයුත්තු සිද්ධ කරන්න ඕන. එහෙම කටයුතු සිද්ධකිරීම තුළින් හැකියාව තිබෙනවා චේතෝ විමුක්තිය පරිපූර්ණ කරගන්නට. චේතෝ විමුක්තිය පරිපූර්ණ කරගන්නට. ඉන් පසුව, තුු බදුාණන් වහන්සේ දේශනා කරනෝ පුුණන්නචපරන් මේ ගිය බිකු ආරද්ධ විරියෝ විහරති අකුසලානන් දම්මානම් පහනයි කුසලානන් දම්මාන උපසමා උපසම්පදාය. තාමවා දල්හ පරක්කමෝ අනික්කිිත් දූරෝග, කුසලේසු දම්මේසු අපරි පක්කාය මේ ගියෝ චේතෝ විමුක්තියායන් චතුත්තෝ දම්මෝ පරිපාක්හාය සංවත්තති ලොතුරුබුදු හාමුදුරෝදේශනා කරනෝ මේ ගිය ස්වාමීන් වහන්සේට මේ ගිය ඒවාගේම ආරද්ද පටංගත්ත වීර්යෙන් යුක්තවවාසය කරන්නට ඕන කුමක් පිණිසද. කුමක් පිණිසද, අකුසලානන් දම්මානම් පහනාය අකුසල ධර්මයම් ප්‍රහාණයකිරීම් පිණිසත්. කුසලානන් දම්මානං උපසම්පදාය, කුසල් දහම් වැඩිදියුණු කිරීම පිණිසක් ස්ථීරවූ වීර්යෙන් යුක්තව කටයුතු සිද්ධ කළ යුතුයි එහෙම කටයුතු සිද්ධ කරන විට මේ චේතෝ අපරිපර්ණ සිත්ත පරිපූර්ණ කරගන්නට හැකියාව තිබෙනවායි කියන කාරණය ලෝතුරු බුදුපාණන් වහන්සේ මෙහිදී පැහැදිලික් කරනමු. ඒ හතර වනකාරණය. අනතුරුවවඋන්වහන්සේ පස්සුන කාරණය වසයෙන් දේශනා කරනවා පුනචපරම් මේ ගිය බික්කු ප්ඥවාහෝති නැවතදිය අමතලා ලොවතුරු බුදු හාමුතුරු දේශනා කරනවා බික්කූ ප්ඥවාහෝත ප්‍රඥාාවෙන්යුක් තවන්නටඕන මොන ප්‍රඥාාවෙන්ද උදයත්ත ගාමිඥ්්‍යා ප්ඥාය. ඇතිවීම නැතිවීම පිළිබඳව දැකීමේ. විශේෂය එම පින්වතුන ඇතිවීම නැතිවීම පිළිබඳ අනිත්‍යතාවය පිළිබඳව අවබෝධත්මක දැනීමෙන් නුවනින් ප්‍රඥාවෙන් යුක්තවන්නට ඕන කියන කාරණය ලොවතුරු බුදුපියාන් වහන්සේ දේශනා කරනොව මෙහිදී. ඒ ඥානීෙන් යුක්තව කටයුතු සිද්ධ කිරීම තුළ උන්වහන්සේ පැහැදිලි කරනවා නොවැඩුණු සිත්ත වඩවාගෙන චේතෝ විමුක්තිය පින්වතුනි චේතෝ විමුක්තිය පිණිස කටයුතු සිද්ධ කරගන්නට හැකියාව තිබෙන විතය. තොකොට කාරණා පහක් මෙහිදී පැහැදිලි කරනවා උන්වහන්සේ කල්්‍යාන මිත්‍රත්වය සීලය ඒවාගේම කළ යුතු කතාවන් දහය පිළිබඳව ෙන් යුක්තව කටයුතු සිද්ධ කිරීම් පිළිබඳව සහ ප්‍රඥාවෙන් යුක්ත වී යුතු බව කුමක් පිණිසද නිවන් පිණිස්ස කටයුත්තු සිද්ධ කරන්න වූ පදංවීර්යෙන් යුත්තව කටයුතු සිද්ධ කරන්න වූ ඇතන්ට ඒ සාක්ෂාත් කරගන්නට. ය සාක්ෂාත් කරගන්නට. ඉන් පස්සේ ලොතුරු බුදු හාමුදුරෝ දේශනා කරනවා මෙන්න මේ කාරණ පහෙෙන් කාරණ පහෙන් යුක්ත වෙන්නට ඕන යුක්ත වෙන්නට ඕන යුක්තවීම තුළ නොවැඩුණු සිත වර්ධනය කරගන්නට හැකියාව තිබෙනවා. ඒවාගේම තමයි මේ කා ප යුක්ත වෙනෝවාගේම නැවතත් ලෝතුරු බුදුපාණන් වහන්සේ දේශනා කරනවා මේ කල්්‍යාන මිත්‍රයන් ඇසුරු කිරීම තුළ.ඒවාගේම ඔවුන්ගේ මගපෙන්වීම තුළ ඔවුන්ට නැඹුරූ සිතිංයුක්තව කටයුතු සිද්ධ කිරීම තුළම සීල් සීලවා භවිස්සති, සිල්වතෙක් බවට පරිවර්තනය වෙනවා. ඒවාගේමඒ කල්්‍යානමිත්‍රයන් ඇසුරුකිරීම තුළ අ නිරන්ත්‍රරයම කළයුතු කතාවන්වලින් යුක්ත පුද්ජලයෙක් බවට පත් වෙනවා. ඒවාගේ මෙබද වූ කල්්‍යාන මිත්‍රයන් ඇසුරු කිරීම තුළ ආරද්ධ විරියෝහෝ විරියෝ භවිසති, ආරම්භ කළ වීරියකින් ජුක්ත වූ තැනැක්තෙත් බවට පත්තෙනෝ. ඒවාගේම තමයි එබදූ කල්්‍යාන මිත්‍රයන්ගේ ඇසුර ලැබීම තුළ මේ ඇතිවීම නැතිවීම පිළිබඳව අවබෝධයෙන් යුතු ප්‍රඥාවෙන් යුක්ත, පුද්ජලෙක් බවට පත්වෙනවවා. ඒ විදිර ලොතුරු බුදුපාණන් වහන්සේ මේ ගිය ස්වාමීන් වහන්සේට ඒ කාරණ පස දේශනා කරලා. ඉ අනතුරුව ලොතුරු බුදු හාමුදුරුවෝ දේශනා කරනවා. තේනචපණ මේ ගිය බික්කුණෝ ඉමේසු පංචසු දම්මේසු පතිත්හාය චත්තාරෝ දම්මා උත්තරිම්භාවේ තබ්බා. තේනචපන මේ ගිය ඒවාගේම මේ ගිය, ඉමේසු පංචසු දම්ේසු පතිත්තාය මේ දහම් කාරණා පහි පතිත්තාය පිහිතා චත්තාරෝ දම්මාභාවය තබ්බා තවත් කාරණා හතරක් වැඩිය යුතුවෙනවා. තවත් කාරණා හතරක් වැඩිය යුතුවෙනවා ඒ තමයි අසුභහාභාවයේ තබ්බා රාගස්ස පහනාය. රාගය නැතිකිරීම පිණිස අසුභය වැඩිය යුතුයි. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපලදස්ස පහනාය ව්‍යාපාදය නැතිකිරීම පිණිස්ස මෛත්‍රිය වැඩිය යුතුයි. ආනාපානස්ස, භාවේ තබ්බා විතක්ක පච්චේදාය. විවිධ කල්පනා එකැන්නේ විතර්කයන් නැතිකිරීම පිණිස ආනාපාන සතිය වැඩිය යුතුයි. අනිච්ච සංඥා භාාවය තබ්බා. අස්මිමානාය සමුග්ඝාතාය ගැන්නේ මමවෙමිය මමය මාගේය කියන මේ අස්මිමානය නැතිකිරීම පිණිස අනිච්්‍ය සංඥාභාවය තබබා මේ අනිත්‍ය සංඥාව වැඩිය යුතුයි කියන කාරණය උන්වහන්සේ නැවතත් මේ මේගිය ස්වාමීන් වහන්සේට දේශනා කරන. දේශනා කරලා උන්වහන්සේ අවසාන වශයෙන් සඳහන් ක නෝ අනිච්ච සං්ඥිනෝ මේ ගිය අනත්ත ස්ඥා සන්ඨාති මේ ගිය අනිච් සං්ඥාව ඇත්තා හට අනාත්ම සං්ඥාව පිහිටනවා. මේ අනිච්ච සං්ඥාව ඇත්තා හට අනාත්ම සං්ඥාව පිහිටනවා. උණුහන්සේ දේශනා කරනෝ. අනත්්‍ය ස්ඥී අස්මිමාන සමුග්ඝාතම්පාපනාති. මේ අනත්ත සං්ඥාවෙහි පිහිටිහාම ඇ මේ අස්මිමානය මමය මාගේ කියලා මේ ගන්නා වූ ආත්ම දෘෂ්ටිය සම්පූර්ණ වසයෙන්ම නැති කරලා දිට්ටේවදම් මේ නිබ්බානන්ති මෙහිදීම මෙම ජීවිතයේ හිදීම නිර්වාණ සම්පත්තිය ශාක්ෂාත් කරගන්නවාය කියන කාරණය පින්වත්නී ලොවතුරු බුදුපාණන් වහන්සේද. ඒ. මේ ගිය ස්වාමීින් වහන්සේට දේශනා කරන එම නිසා මේ අවස්ථාව හිදී. උන්හන්සේට එනිවන්න සඳහා මාර්ගය විවර කරල දුන්න ලොවතුරු බුදුපියාණන් වහන්සේ මේ විදිහට කරුණුකාරණා පැහැදිලි කරදීම තුළ එසියලූම දහම් කරුණු ඔබප සියලූම දෙනාටමත් අපි බලාපොරොත්තුවනය උතුම් උනිර්වාන සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට අපටද මේ ධර්ම දේශනාව, උපනිශ්‍රයම වේවා කියල සාදු සාධූ කියලා අපේ ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු හොඳ යි පින්වතුනි දැන් මේ මොහොතෙහිදී මෙලෙස්ස සිද්ධ කරගත්තා හු සියලූම පුනිය ශක්තින්. අනුමෝදන් කරමු අනුමෝදන් කළය තන්ට විශේසයම්. මේ ස්ථානවලට අධිගෘහිත ඔබට අපට හිතකාම ස්ත්‍රකාමි අල්පයසාහක්‍ය මහේසාක්‍ය සමයාදෘෂ්ටික සාස්සනවාමක සිය ලූම දෙවි දේවතාවන් වහන්සේල්ලාට මේ පින් අනුමෝදන් කරනව අනුමෝදන් ත්වා දෙවියන්ගේ දිවිසුරු වඩාවර්ධනය කරගනිත්වා අවස්සන උතුම් උනිරවාන සම්පත්තියම ශාක්ෂාත් කරගනිත්වා කියලා අපි සාදු සාධූ කියලා දෙවියන්ට පින්හන් මෝදන් කරමු. ආකා සට්hාච්ච බුම්මට්ටා දේවා ආනාග හාම හිද්දිකා. න්තං අනු ෝදිත්වාචිරන්රखන්තු සාසනං ආකාසට්టාచබුම්මට්ට දේවානාගා මහිද්දිකා ප්ඥන්ත අනු මෝදිවාචිරන්ර කන්තු දේශනං ආකාසටhාචබුම්මට්ටා දේවානාග මහිද්දිිකා ප්ඥන්තං අනු මෝදිත්වා චිරන්රखන්තු මං පරතී. දැයි පින් උතුන මේ මොහොතෙහිදී. අපි සියලු ආකාරයෙන් සිද්ධ කරගත්තාව සියලුම් පුණිය ශක්තින්. අප නමින් මිය පරලෝ ගිහිපු සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටන් මෝදන් කරමු විශේෂයමාද දවස පුරාවටම දම්පැන් පූජා කරන්ට එෙදනා වූ ප්‍යාසංක මහත්මා ප්‍රබාමහත්මිය නමින් මිය පරලෝ යන්ට යෙදනා වූ ඒ දෙදනාගේම පියවරුන්ට පින් අනුමෝදන් කරනවාමතන් නාමත් මාත්‍යය ඉන්න නවයි දෙදනාගේම නමින් මිය පරලෝගියාවෝ පියවරුන් දෙදනාට මූලික වස්සයෙන් පින් අනුමෝදන් කරනවා ඒ පියවරුන් දෙදෙනවාගේම